උගත මනා ශිල්පේමයි මතුර කියලා කියපුවාම අපිට කැවුවේ මොකද්ද? අපි ඉස්කෝලේ ඉගෙන ගන්න දේ තමයි අපේ මතුර කියන්නේ කියලා නේ. මතු විනාශ වෙලා තියෙන මේ උඹලගේ ඕක තමයි. Taman තුලින් ඉගෙන ගන්න ඉල්ලම් මේ තාත්තේ. ඈ අනුන්ගෙන් ඉගෙන ගන්න කිසිම දෙයකින් පළක් නැත. Taman තුලින් දකින්න ඕන Taman තුලින් ඉගෙන ගන්න ඕනම් මේ තාත්තේ. ඒ තමයි උගත මනා ශිල්පය. Tamanගේ වෙන ක්‍රියාවකින් එන අත්දැකීමක්. පියාවකින් තොරව අත්දැකීමක් ලැබෙන ක්‍රමයක් තියෙනවද බං? නෑ. මං අහන්නේ එච්චරයි ඔයාලගේ. ඈ පොතපතකින් පුළුවන් ද අත්දැකීම් ගන්න? තමන්ගේ වෙන ක්‍රියාවකින් තමයි ක්‍රියාවක් තුල තමයි පමණයි අම්මේ තාත්තේ අත්දැකීම් තියෙන්නේ. අත්දැකීම් වලින් තොරව අපිට යන්න බෑ අවබෝධයකට. පොතපතකින් කවදාකවත් අවබෝධයක් ගන්න තනක් නෑ, ක්‍රමයක් නෑ. ක්‍රියාවකින් තොරව අත්දැකීම් ගන්න බෑ. අත්දැකීමකින් තොරව අවබෝධයකට යන්න බෑ. අවබෝධකින් තොරව අපිට දැකීමකට යන්න බෑ. අර නිවැරදි හරිද අල්ල ගන්නවා කියන දකින්නවා කියන්නේ අන්නේ ක්‍රමේ. බෑ. දැකීමකින් තොරව අම්මේ තාත්තේ බුද්ධියක් වර්ධනය වෙන්න බුද්ධියක් තියෙන්න බෑ. ඇස් දෙකෙන් පේන දේ තුල තීන්දුව තීරණ නිර්ණායන ගන්න කන ඔක්කොම ඒවා මායා දේවල් අම්මා. මේ පේන්නේ මායා ලෝකයක් අපිට. මෙතනින් පේනවා නම් තමයි නිවැරදි දේ පේන්නේ. අල්ලප යව උතුපි මෙතනින් පේන දේ තුල නෙමේ. කිඳා බෑපියව මෙතනින් ගන්න. මෙතනින් ගත්තොත් ගත්තා තමයි අම්මේ තාත්තේ. ඔව් ඉතින් මලා එතනින් තමයි ගන්න මෙතනින් පෙල්ල එතනින් ගන්නව නේ බං. එහෙම වැඩක් නෑ බං. ආ මේක හොඳට අවදි කරන් බලපල්ලා අම්මේ තාත්තේ. අතරපල්ලම් මේ තාත දෙරපු නැවතත් මං කියන්නේ මේකයි දියවැඩියා රෝගියාගේ කකුල මෙතනින් මෙයා හොඳ වෙන්නේ නැත්නම් තුවාල දියවැඩියාට දැම්ම කියපන්කෝ ඕනම දියවැඩියා රෝගියාගේ දණිත් දෙකෙන් තුවාල උඩ තුවාල හොඳ වෙනවා නේ බං ඇයි එහෙම වෙන්නේ එතන මොකට දියවැඩියා තියෙන දණිත් දෙකේ පල්ලෙහා විතරද ඒක මට තේරෙන්නේ නැහැ නේ බං මම මෙතන දහස් ගාණක් එක්ක ලක්ෂ නෙමෙයි ලක්ෂ ගාණක් මේ වෙනකොට බල්ලා තියෙනවා මම දැන් ලක්ෂ 15කට යා මම මේ වෙනකොට රෝගින් බල්ලා තියෙනවා මේ අවුරුදු 6ට ඔය දැන් මෙහෙම හිටියට මෙහෙම නෙමෙයි මම බැලුවේ 2000 ගණන් දවසට බැලුවේ ඈ දර මන් ලබපු අත්දැකීම් කියන්නේ අම්මේ තාත්තේ දණිත් දෙකෙන් උඩ තුවාල අරන් ඇවිල්ලා නැහැ කිසිම දියවැඩිය රෝගියෙක් මං ගාවට එතකොට දණිත් දෙකේ පල්ලෙහා හොඳ වෙන්නේ නැති තුවාල තමයි මේ දියවැඩියාව ඕනම දියවැඩිය රෝගියෙක්ගේ දණිත් දෙකෙන් උඩ තුවාල හොඳ වෙනවා නේ බං මන් නම් මට හම්බෙලා නැහැ එහෙම කෙනෙක් ඒකයි කියන්නේ එහෙම නැද්ද ඔයාලා දැනුවත් ඉන්නවද දියවැඩිය රෝගියෙක් මේ මෙහෙම තුවාල හොඳ වෙන්නේ නැති අය හොඳට ඇවිල්ලා ගලින කෙනෙක්ගේ බලන්න මේක තේරුම් ගන්නවත් බෑ බං. අර ගිහින් වෙදකම් කරපන් වෙදෝ කියාගෙන ඉන්නේ. තේරුම් ගන්නilla. මට ඇති දෙයක් නෑ අම්මේ තාත්තේ. උඹලට වැඩි එපා උඹලගේ ශරීරයට අත් වෙන රුදුරු ඉරනම පුළුවන් නම් මෙන්න මේ තොල කිඳා බහලා අල්ල ගන්නilla. එතකොටවත් උඹලගේ මනස අවදි වෙලා උඹලගේ සුගේ සුවේ තක් මේ කියන උඹලගේ මනස සුවේ දක්වා උඹල යයි ගස් තුනක් අරගනilla එක විදියට තියෙන පැල තුනක් අර එකක් එළියෙන් තියලා එකක් මේ ගිය ඇතුලේ තියලා එකක් එළියෙන් ওই ගිය ඇතුලේ මාරුවේ මාරුවට තිබ්බොත් මාත පහකින් බලද්දි මොකක් වෙයිද බං ගේ තියෙන කොන්ද ලස්සනට හැදිලා පිරිපුන්ව ලස්සනට කළුවට තිබ්බනම් සුදු වෙලක් තියෙයි ලස්සනට හැදිලා එළිය තිබ්බ එක අවුවට කර වෙලා මැරිලා එහෙමද එළිය තියෙනක හොඳට තියනවද බං මං දන්නේ නැතිින් දාන්නේ ආ එළිය දින ගහද හොඳ නැහැ තියෙන්නේ ආ එතකොට හොඳට නැත්තේ ගේ ඇතුලේ දින ආ ගේ ඇතුලේ හොඳ නැහැ ඒක මොකද වෙලා තියෙන්නේ තැම්බිලා ආ මාස 6කට පස්සේ තැම්බිලා තියෙයිද මැරිලා තියෙයිද පායක දැනව බං ඔතනට ඕන ඈ මැරිලාද තියෙන්නේ බාගට තැම්බිලාද මාස 6කින් ඉතර තොපි බලලාද ඔය කියන්නේ මම බලපු එකෙක් මේ තොපි ඉස්සරහා ඉන්නේ අවස්ථා තුනකදී බලපු එකෙක් මේ තොපි ඉස්සරහා කතා කරන්නේ මැරිලා බොලව මැරිලා තැම්බෙලා ඉතුරු වෙන්න දෙයක් නැහැ. දැන් ඕන්න තාම තියෙනවා ගේතර. මං දැකයි එපල තමන් වලුරු පෙට්ටිය කරනවා ඌ සෙල්ලම් කරනවා ඒ මුලකුත් එක්ක. ඈ. ඌ ඒ මුලක් එක්ක සෙල්ලම් කරනවා තාම ගේතර කියොත් බලාගත්තාගේ මං ඕවට ගත්තු ගස් ටික අයින් කරලා තියෙනවා. මොකද මට එක එකපාරක් ඔළුවට ආවට බෑ. හොඳට බලා ගන්න ඕන. එතකොට බාගට අඩපණ වෙලා තියෙන කොයි එකද? එළියේ ගේයි තියෙන එක. දැන් අපි ඕක වෙලා කියන්නේ කා කියන්නේ අපි මෙහෙම නේද ඒක තියනකොට ඒක මොකද ඒක මං කිව්ව කොහොමද මට මේ දැන් එළියයි පිටයි එළියයි ගේ ඇතුළේ නෝයි මාරුයි මාරු නේද එහෙම තොපි තියන්න ගත්තොත් ඔක වෙලාවට කලාවට තියෙනවා නේ එතන උඹලා අම්මේ තාත්තේ සම කරපල්ලා උඹලගේ ශරීරේ කොයි ගහටද සම කරන්න පුළුවන් බාගෙට හරි යන්තම් හරි එළියයි එළියයි ගේයි තියෙනකට
දැන් තොපි එළියෙම තින්නේ? නෑ. එහෙනම් ඉතින් දැන් තොපි ශරීරය එළියේ තියෙන කාට තම කිරියාගේද? නෑ. එහෙනම් තොපි ශරීරය පොඩ්ඩක් හරි තම කරන්න පුළුවන් කොයි කාටද? මාරුයි මාරුයි තිබ්බ එකට නේ. එතකොට ඒක ටික කඩපණයි කියලා තොපිට දැන් වැටුන්නේ නැත්ද? එතකොට දැන් තොපිට පේන්නේ නැත් තොපි තඩපණයි කියලා. බබාලා හම්බෙන්නේ නැති ඒවට ප්‍රධාන හේතුව අම්මෙතත් ඕක. තේරුම් ගනියව පොඩ්ඩක් පුළුවන් නම් මේවා. ඈ බබා ලම්බෙන් නැති ඒවටත් ප්‍රධානතම හේතුව තමයි අම්මේ තාත්තේ ගෙවල් ඇතුලේ වැඩිපුර කාලේ. ඇගේ උෂ්ණය පිට කරන අම්මේ තාත්තේ මේ ස්වභාවික පරිසරය අපි නතු වෙද්දී ඇගේ උෂ්ණය අඩු වෙනවා. මං අත්දැකීමෙන් කියන්නේ. මේ ඔක්කොම හොයලා බලලා තියෙන්නේ අම්මේ තාත්තේ. පෑන් තුනක් ඕන වුණා මට නිදා ගන්න. නැව් වලට ගහන දාන ලොකුම පෑන් එක එකකුත් මයි කතරම් තාම අයින් කරලා තියෙනවා කියන් බලපල්ලා. ඒක මීගාව ෆෑන් එක තිබ්බා, දෙවිලින් ෆෑන් එක තිබ්බා, ඒකත් මදි වෙලා කූල් ෆෑන් එකකුත් දෙනවා. ඇයි මාත් ඉතින් ගෙවල් ඇතුළේ මේ හිටියේ ඉතින්? එළියට යනවා අඩුයි. උඹලා ටිකක් හරි යනවා මං ඒකත් අඩු වෙලා තිබ්බා. ඉතින් මොකුත් නැහැ ඇඟේ උෂ්ණ වැඩි. දැන් උඹලා පිළිගන්න නම් පිළිගන්නලා ෆෑන් අවශ්‍යම නැහැ අම්මේ තාත්තේ මට. ඈ ෆෑන් එකක් අවශ්‍යම නැහැ. දරු තොපිම කල්පනා කරපියව මහ පත පෑන් එකයි ඊගාව පෑන් එකයි කූල් පෑන් අර වතුර දාන පෑන් එක බා. ඔය ඔක්කොම එක දාගෙන හිටපු මට දැන් පෑන් අවශ්‍ය නැහැ බා. අවුරුදු 3යි මං හිටපු අතරලා. ඈ අවුරුදු 3යි හිටපු අතරලා මිතත් ඇස්පෙනි වඩුව තිබ්බ මට යුදම්දායෙන් එළියට එද්දී. යුදම්දාය ගත කරද්දී පාවා ටීවී එකේ සිංහල උපසිරැසි පෙවුන්නේ නැහැ. ළඟට ගිහලා පුටුවක් තියන් බලන් හිටියේ. මම පරිවි හදන්න ගත්තා මේ තාතේ පරිවිත් වල ඕන ගමන් ඇස් දෙක හොඳට මෙහෙට නතු වුණා. අනිත් පැත්තෙන් සෙරප්පු අතාරනවා මගේ. ওই දෙකේ එකතුව තුල මමයි දන්නේ මට මොකද උනේ කියන එක. ඇස් පෙනීම හොඳටම ආවම් මේ තාත්තේ. ඉතින් මට ලෙඩු 50 100ක් බලාගෙන යද්දි හරිය අමාරුයි යංගට. දැන් බලන්න 5000ක් තියපල්ලා හරියට හිටියොත් මම 5000ක් බල්ල ඉවර කරා මට කිදී අමාරුවක් තියෙද කියලා බලපල්ලකෝ. මන්තුලින් යමක් දැකලා ඉන්නේ අම්මේ තාත්තේ. ඈ අතාරපල්ල බං සෙරප්පු මහා භයානකයි අම්මේ තාත්තේ. උඹලා ලස්සනට සුදියට එක එකට පේන්න සෙරප්පු සපත්තු දැම්මා වගේ නෙමේ. උඹලා තාත් වෙන රුදුරු ඉරනම් අම්මේ තාත්තේ වලක්වන්න කෙනෙක් නැහැ. පුළුවන් නම් මේව අල්ලගෙන අම්මේ තාත්තේ ජීවිත ගොඩනගා ගනිලා දරුවන්ට ළමා කාලේ දීපල් අම්මේ තාත්තේ. ඈ ළමා කාලේ තුල තමා තමන්ගේ ගමන ඌ හදාගන්නේ. දීපල් අම්මේ තාත්තේ. දරුවන්ගේ ළමා කාලේ දීපල්ලා. ඒ සුන්දරත්වයේ විඳින්නුන්ට දීපල්ලා. කොතරම් යට කරන්න එපා අම්මේ තාත්තේ. පොතට යට කරලා මොන ඩිග්‍රී ගහලා ඉතරාට ගියත් වැඩක් නෑ. උගෙන් ඌට ඇති පළකෝ නෑ. ඌ දුක්ඛිත ජීවිතේමයි උරුම ඌට. ඉන් එහා ඌට ජීවිතේ දකින්න ඌට හම්බෙන්නේ නෑ. මට කියන්න තියෙන ඔච්චරයි අම්මේ තාත්තේ. අතරපියව තොපි සෙරප්පෝ කැමති නම් ඈ. මම දන්නවා කාලකන්ණි තොපි අතරින් නෑ ඔය සෙරප්පෝ. තොපිට ඕන අනුන්ට පේන්නම දාගෙන යන්න. ඈ ඉතින් මම දන්නවා ඒ වගේම තොපිට ලෙඩත් නියතෙන්ම හම්බෙනවා කියලා දන්නවා. ඉතින් මට කරන්න පුළුවන් තමයි ඉතේ හදයා. මඩින් එහා දෙයක් කරන්න බෑ බා. උඹලාද මගෙන් ලෙඩක් පිළිකාවක් මගෙන් හොඳ වුණාත් නොපෙනෙන හැට දැම්පෙල්ලා ගියත් ඒක නෙමෙයි වැදගත්. මේ මං මෙච්චර ලමුණාරි කියුවා නේද? එතන තියන විශ්මිත දේ. උඹලාට හරයක් නෑ සමහරවිට මං ඒකත් හොඳට දන්නවා බා. ඈ මේක වදින්න ඕන කාට විතරයි ඒක ගන්න උට හම්බෙනවා. අනිතුම් පුළුවන් නම් මේක ගන්න උත්සාහ කරපල්ලා. මේවා නිකන් ගන්න බෑ මගේ දේවල් නම්. චුට්ටක් ඔළුව එතනට දාන්න ඕන. දැම්මොත් තමයි අපිට පේන්නේ. ආංගිරත අපිට ඉතන ඔව්වත් හරි කරන්න ඕන. ආංග ඒක තමයි තියෙන්නේ අම්මේ තාත්තේ. අවදි කරපියව ඔය ඔළුව පොඩ්ඩක්. අවදි කරලා තමන්ගේ මතක කාලේ ඵලය තොපි ඒ කාලේ සරප්පු නැතුව ලස්සනට සතුටින් හොඳ හයියක් තියෙන් හිටියේ නැද්ද බලවුනේ? අවුරුදු 40ට වඩා වුණු චුට්ටක් කතා කරපියව. තොපි ඒ කාලේ හොඳ හයියක් තිබ්බේ නැද්ද තොපි? ඊට පස්සේ තොපි පසු කාලේ දාන ගන්නවා නේද සරප්පු? සරප්පු තමයි. දැන් තොපි හයියක් තියෙනවද? ඔතනයි තියෙන්නේ හේතුව අම්මේ තාත්තේ. වෙන කොහෙවත් නෙමෙයි. පුළුවන් නම් මේව අතර ගනිල්ලා මට එන්නේ කතා කරන්න අයිතියක් නෑ. මානසික පීඩාව මානසික ව්‍යාකූලත්වේ පවා නැති වෙනවා අම්මේ තාත්තේ. උඹලා සෙරප්පු දාපත් අතරිය. ජීවල් ඇතුලේ වැඩිපුර ඉන්නේ නැතුව එළියේ පොඩ්ඩක් ඉඳ ගත්තොත් උඹලගේ මෙතනට එන්න බර පවා නැති වෙලා යනවා. මම බය නැතුව කියනවා. හරි. තේරුම් ගනිල්ලා මක් අම්මේ තාත්තේ කැමති නම් විතරයි මට අදාළ නෑ. අනිත් එක එක ලෙඩක් කියන්න මුළු ඇඟේම ලෙඩ කියන්න එපා. වෙදකම් කරද්දී අත් දෙක පියාගන්න. ලෙඩේ තියෙන තැන පාද ගන්න.